අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ස්වාධීන රූපණී ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වැලිගමින් කුඩු කිලෝ 100ක් අල්ලයි තුන් දිනකුත් පොලිස් දැලේ මද්රසා පාසල්ගෙන ආණ්ඩුව හොඳ අවදියෙන් ඇමති ජීඑල් කියයි හම්බන්තොට කාර්මික ජනපදයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතියට අත්සන් තැබේ පෙර පාසල් අධ්‍යාපනයටත් ජාතික ප්‍රතිපත්තියක් චීනයේ කොරෝනා මර්ධන එන්නත චීන වැසියන් මිලියනයකට දේශීය පුවත් වැලිගමදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100ක් අත්අඩංගුවටගෙන තිබෙනවා පොලිස් විශේෂ කාර්ය බලකාය මේවා අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ සැකකරුවන් 3 දෙනෙකු සමග මෝටර රථයක්ද අත්අඩංගුවට ගෙනුණා විශේෂ කාර්ය බලකාය විසින් දින ගණනාවක් තිස්සේ කරන ලද ආවේශනයක ප්‍රතිඵලයක් හැටියටයි මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සහ මත්කුඩු තොගය අත්අඩංගුවටගෙන තිබෙන්නේ මෙම සැකකරුවන් සහ මත්කුඩු තොගය පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත බාර දීමට නිමිතව තිබෙනවා විශේෂ කාර්ය බලකාය සමග පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණ යටතේ මෙම විශේෂ මෙහෙයුම වැලිගම් ප්‍රදේශයේදී අද්දින සිදු කර තිබෙනවා. මද්රසා පාසල් සම්බන්ධයෙන් රජයේ නිසි අවධානය යොමු කරන බව අමාත්‍ය මාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ අද පැවති අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම විවාදයට එක් වුණා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ මද්රසා පාසල් පිළිබඳව දැවැන්ත කතිකාවතක් ඇති වුණා. මේ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ අධීක්ෂණය වෙනවද කියන එක තමයි දැනගන්න කැමති. මේ වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරපු කාලයේ මද්රසා පාසලක ඉගැන්වීම සඳහා පිටරටකින් කවුරු හරි වීසා එකක් ඉල්ලනවා නම් අපේ රටට ඇතුළු වීම. ඉතාමත් පරිස්සමින් ඒක හොයලා බැලුවා. ආගමන විගණන දෙපාර්තමේන්තුව හා බුද්ධි අංශ අතර ඉතාමත් සමීප සම්බන්ධයක් හා සම්බන්ධීකරණයක් තිබුණා. හැබැයි යහපාලන රජයටදී ඒ සම්පූර්ණ යන්ත්‍රණය අඩාල කරා. ඔන්න රයිවල් වීසා දුන්නා. ඒ එන පුද්ගලයාගේ පසුබිම ගැන කිසිවක් හොයන්නේ නැතුව ගුවන්තොටුපළට ආවම වීසා එක දීලා මද්රාසා පාසලක ඉගැන්වීම සඳහා අවසර දුන්නා. ඒ ප්‍රතිපත්තිය අපි කිසිසේත් අනුගමනය කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. අපි වගකීමක් බාර ගන්නවා. මේ පාසල්වල මොනවද වෙන්නේ? ඒවයි පාඨමාලා මොනවද? කවුද උගන්වන්නේ? කොහොමද ශිෂ්‍යයන් බඳවාගන්නේ? ඒක මගේ අමාත්‍යාංශයේ යුතුකමක්. මම උපරිම මට්ටමින් ඒ යුතුකම ඉෂ්ට කරනවා. වැඩක් කරගන්න බැරි අය අද කොවිඩ් වල එල්ලිලා. එදා රටේ ආර්ථිකය ඕගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ කතා කරද්දී මිනිස්සු කිව්වේ ආර්ථිකය කෑවා කියලා. එදා හිටපු නායකයා කිව්වා පරිතද කරගන්න කියලා. පෝස්ටර් ගහන්න බිලියනයකට වඩා නිවාස අධිකාරිය වේදම් කරා. හැබැයි පහුගිය අවුරුදු පහටම මේගොල්ලෝ ගෙවල් වලට වියදම් කරලා තියෙන බිලියන එකමාරයි. ඉතුරු ඔක්කොම පෝස්ටර් ගහන්න වියදම් කරේ. කෝ සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිවරයාට එන්න කියන්න. අනේ මාංචු කුට්ටමක් දාලා අල්ලන් යන්නකො ලොක්කා. ඇයි කෑ ගහලා ඉන්නේ? මම අභියෝග කරනවා පුළුවන් නම් සජිත් ප්‍රේමදාස කියන මේ නිවාස හොරකම් කිරුවා කියන මේ විපක්ෂ නායකතුමාව ගිහිල්ලා හිරේ දාන්න. මම හිතන්නේ ඔබතුමා වැට පැන්නා දෝකෙන් සැකයක් අපිට තියෙනවා. විපක්ෂ නායකතුමා ඒකට උත්තර දුන්නා නම් හොඳයි. අයවැයක් ඉදිරිපත් කරද්දී බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවාද මේ අයවැය ඉදිරිපත් කරන්නේ මේ වසංග තත්ත්වයත් එක්ක කියන එක හම්බන්තොට වරාය කාර්මික ජනපදයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමට අත්සන් තැබුණා ලොව ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන සමාගමක් වන චීනයේ ෂැන්ඩොන් හහෝවා ටයර් සමාගම ඇමරිකා ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරමින් ආරම්භ කරන කර්මාන්ත ශාලාව සඳහා ගිවිසුම් ගතවීම මෙසේ සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය නිල නිවසේදී ගිවිසුම් ගතවීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම අමාත්‍ය නමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති චී ෂෙන්හොන් මහතාද එක්ව සිටියා. ගිවිසුමට අනුව වසර 3ක් තුළ මෙහි නිෂ්පාදිත ටයර් අපනයනය කිරීමට නියමිතයි. ෂැන්ඩොන් කර්මාන්ත ශාලාව හම්බන්තොට ජාත්‍යන්තර
ජාත්‍යන්තර වරාය තුල කාර්මික උද්‍යානයේ අක්කර 121 ක භූමි භාගයක පිහිට අතිමිනවා ව්‍යාපෘතියේ පළමු අධ්‍යයනයේදී වාර්ෂිකව ටයර් මිලියන 9ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා මෙන්ම ෂැන්ඩුන් සමාගම වෙනුවෙන් කවෝ මින්චන් මහතා ගිවිසුමට අත්සන් තැබුවා ශ්‍රී ලාංකිකයින් 2000කට පමණ මෙහි රැකියා අවස්ථා උදාවනවා රැකියා පුහුණුව සඳහා ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු පමණ චීනයට යැවීමටද මෙම සමාගම සැලසුම් කර තිබෙනවා ඉතිවිමින් පවතින අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාලවන රිජිඩ් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. හොරණ වගවත්ත ප්‍රදේශයේ මෙම ටයර් කර්මාන්ත ශාලාව ඉදිකරමින් පවතින්නේ. අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙහි ටයර් නිෂ්පාදනය කිරීමට නියමිතයි. පළමු අධ්‍යයන සඳහා ඇමරිකා ඩොලර් මිලියන 100ක් වැය කරනවා. මෙම කර්මාන්ත ශාලාව තුලින් රබර් ගොවියා නගස් සිටුවීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රැකියා 3000කට අධික සංඛ්‍යාවක් මෙමගින් නිර්මාණය කරනවා. අක්කර 155ක භූමි ප්‍රදේශයක් පුරා ඉදිකරන කර්මාන්ත ශාලාව හරිත පරිසරයක් තුල පවත්වාගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ. 100ට 100ක් දේශීය සමාගමක් යුරෝපා ප්‍රමිතියට සෑම වර්ගයකම ටයර් නිපදවන දවැන්ත කර්මාන්ත ශාලාවක් විශේෂයෙන්ම ටයර් විදේශ රටවලින් ගෙන්වීම తాවකාලිකව නතර කළ තියෙන තත්ත්වයක් යටතේ මේ කර්මාන්ත ශාලාව මේ අවස්ථාවේ ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළඳපොළටත් ඒ වගේම විදේශීය වෙළඳපොළටත් යොමු කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ නිෂ්පාදන මේ අපේ වෙළඳපොළට ඉදිරිපත් කරනකොට දැනට తాවකාලිකව තිබෙන යම් යම් ටයර්වල වෙළඳපොළේ හිඟයක් තිබෙනවා නම් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහවයයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා විශේෂයෙන්ම මේ වර අයවැයත් බොහෝ කර්මාන්ත සඳහා මේ රටේ ස්වදේශික ව්‍යවසායකයන් දිරිගන්වන සහ යොමු කරන ප්‍රතිපත්තිය මත පිටලා තමයි මේ වර අයව ඉදිරිපත් කරලා තින්නේ අපේ රජය නිසක වශයෙන්ම අපේ රටේ කර්මාන්තවල සාම ඉහළ ප්‍රවර්ධනයක් වෙනුවෙන් කැපවී කටයුතු කරන රජයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථයක් පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි පොකුණට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රැගෙන යාම සඳහා පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකුයි මෙසේ අනතුරට ලක් වී ඇත්තේ සිද්ධියවන අවස්ථාවේ පුද්ගලයන් 30 දෙනෙකු පමණ එහි සිට තිබෙනවා අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වෙන්නේ නැති බවයි වාර්තා වන්නේ පෙරපාසල් අධ්‍යාපනයේ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට රජය පියවරගෙන තිබෙනවා මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාවය හා විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතක ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් මත දැනට සකස් කොට ඇති දල පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනයටත් සංශෝධන පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීමටත් නව දෙනෙකුගේ නුත් කමිටුවක් පත් කෙරුණා. එහි සභාපතිත්වය දරන්නේ මහාචාර්ය පූජ්‍ය මැදකොට අපේතිස්ස ස්වාමින් වහන්සේ. ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ සහිත අවසන් තීරණය ගැනීමට ලබන මස 11 වෙනිදා එය රැස්වීමට නියමිතයි. රාජ්‍ය මාධ්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. විපක්ෂයේ බංකොලොත් දේශපාලන තේමා පාටවලින් රජයේ ඉදිරි වැඩපිළිවෙල අඩපණ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. නෙළුමාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාද මෙහිදී අදහස් පළ කළා. සමගි ජන බලවේගයට වෙන අතන්දරයක් හොයාගන්න බැරුව පරණ දේශපාලන නූල් සූත්‍රකාරක ඉස්සරහට අරගෙන එයාගේ බංකොලොත් දේශපාලන ස්ලෝගන් මත දැන් ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. දැන් අලුතෙන් දානවනේ මේ සර් ෆේල් කියලා එකක් දානවා දැන්. මේ සර් ෆේල් එක එන්නේ අර රනිල්ට බෑ කියලා කියපු වාදේ හරහාම තමයි. සංගල මමරවීර තමයි රනිල්ට බෑ කියන එක හැදුවේ. ඒ සංගල මමරවීරම දන්නේ නැහැ මේ සර් ෆේල් කියන එක දාන්නේ. සංගල මමරවීර වැරදුන තැන තමයි එදා හිටියේ UNP නායක රනිල් වික්‍රමසිංහ මේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ. මේ රට හදන්න දැන් අද අලුත් අයවැලේකණයක් ඉදිරිපත් කළා තියෙනවා. මතන මේ අයවැලේකණය තුල එතුමාගේ හරියට බලයට පත්වලා අවුරුද්දයි එතුමා 2005 බලයට පත්වලා 2015 වෙනි නිවසේ යනකොට එතුමා මැදමුණට යනකොට රැකියා ලක්ෂ 8000ක් දීලා තියෙනවා ඊට පස්සේ අවුරුදු 5ක් ගත කරා ඒ සංඛ්‍යාවමයි දස ලක්ෂයක් රැකියා ආරම්භ කරනවා කිව්වා පොක්සෝගන් කම්මල් ගේනවා කිව්වා බොහෝ දේවල් කිව්වා හැබැයි කරපු දෙයක් නැහැ ෆේල් වුණ ආණ්ඩුවක් අපි දැක්කා නායකෝ කීප දෙනෙක් හිටියා හැබැයි ආණ්ඩුව ෆේල් එක ඒ ෆේල් වුණ කට්ටිය තමයි අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ වැඩපිළිවෙල මේ රජය ගෙනියන වැඩපිළිවෙල දැකලා බොහොම බය වෙලා
ඉස්සරහට ආපහු ස්ලෝගන්ස් පටංගන තියෙන්නේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයේ මගහැරවීම සඳහා වරකපොළ සහ අබේපුස්ස නගර අතර අතුරු මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා ඒ අමාත්‍ය ජෝන්ස් රැම්පනාදු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඊට දකුණු දෙසින් මෙම මාර්ගය ඉදිකරනවා වරකපොළ නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග නොමැතිකම හේතුවෙන් මහනුවර කොළඹ මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතිනවා ඉදිකිරීම් ආරම්භ කළ අතුරු මාර්ගයේ දිග මීටර් 2350ක් පළල මීටර් 22කට අධිකයි රුපියල් මිලියන 4111කට අධික මුදලක් මේ සඳහා වැය කරනවා මීටර් 550ක දිගින් යුත් ගුවන් පාලමක් මෙම මාර්ගය හරහා ඉදිකිරීම විශේෂත්වයක් මෙම ව්‍යාපෘතිය තුලින් වරකාපුර නගරය සංවර්ධනයටද සහාය වීමක් සිදු වෙනවා මියගිය LTTE ත්‍රස්තයන් වෙනුවෙන් සැමරුම් උත්සව උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමට එරෙහිව අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා එම සැමරුම් සිදු කිරීමට එල්ලවන පොලිස් බාධා වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කරනු පෙස්සම් 4ක්ද යාපනය මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා ලබන 27 වනදාටියේදී ඇති LTTE මියගිය සමාජිකින් සැමරීම වෙනුවෙන් උද්ඝෝෂණ සැමරුම් හා පෙළපාලි පැවැත්වීම සම්බන්ධයෙන් වවුනියාව හා මන්නාරම අධිකරණ වෙත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විසින් තහනම් නියෝගයක් ලබා ගැනීම සඳහා කරුණු වාර්තා කර තිබුණා. එම කරුණු සලකා බැලූ එම අධිකරණය සැමරුම් උත්සව උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා දුන්නා. වවුනියාවේ දෙමළ ජාතික මහජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් නැතුළු 8 දෙනෙකුටද මන්නාරම සෙල්වම් අඩිකල නාදන් නැතුළු 14 දෙනෙකුටද මෙම තහනම් නියෝග නිකුත් කෙරුණා. යාපනයේ මහාධිකරණය විසින් මේ රටේ ජාතීන් අතර සමගිය එකමුතු බව ඇති කරන ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ පෙස්සම් වලින් ඉල්ලා සිටියේ ලබන 25 26 27 දිනවල පැවැත්වීමට නියමිත මහාවීර සැමරුම පැවැත්වීම සහ නැවැත්වීමට පොලිසිය ගන්නා උත්සාහයන් නවත්වමින් රිට් ආරක්ෂාවක් නිකුත් කරන ලෙසට විශේෂයෙන්ම එවැනි ක්‍රියාතුලින් ඉතිහාසයේ පුරාම පසුගිය අවුරුදු කිහිපයේ ජාතීන් අතර යම් යම් ප්‍රශ්න ඇති වෙලා තිබුණා රජයේ නීතිපතිවරයා විසින් දක්වන ලද කරුණු දැක්වීම අධිකරණයේ විසින් පිළිගනු ලැබුවා ඒ අනුව අදාළ පෙස්සම් 4ම ප්‍රතික්ෂේප කරමින් තුරු පළාත් බද මහාධිකරණ විනිසුරුතුමා විසින් නියෝගයක් ලබා දුන්නා ත්‍රස්තවාදීන් යම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියා කළ අය සමරන්ඩ යනවා නම් ඒ රටේ සාමයට බාධාවක් එය තමයි ඉදිරිපත් කරපු තර්කය ඒ අධිකරණයෙන් පිළිගත්තා තවත් කොරෝනා ආසාදිතින් 148 දිනක හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දින හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 368. මේ අතර තවත් කොරෝනා ආසාදිතින් 368 දිනක පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිතයන් 437 දෙනෙක් හඳුනා කරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 305 දෙනෙක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 58 දෙනෙක් හඳුනා කරුණා. පොලිස් නිලධාරීන් 5 දෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකායේ එක් නිලධාරියෙකු වැලිකඩ බඳනාකාරයෙන් එක් ආසාදිතයෙකු හා බෝගම්බර බඳනාකාරයෙන් එක් ආසාදිතයෙකු ඊයේ වාර්තා වූ පිරිසට ඇතුළත්. විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙකු හා තවත් ආසාදිතයන් 64 දෙනෙකුද මෙසේ වාර්තා වූ පිරිසට ඇතුළත්. එනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍යවලඳ සැල් කොරෝනා පොකුර 15698 දක්වා ඉහළ ගියා. එනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19209ක්. ඉන් 5497 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 462ක්. ආසාදිතයන් 13271 දෙනෙකු මේ දක්වා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. රෝහල් වල COVID-19 රෝගීන් සඳහා ඇඳන් 9500කට වැඩි ප්‍රමාණයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම සැම රෝහලකම ඕනෑම අවස්ථාවක හදිසි ප්‍රතිකාර සඳහා නිරතුරුවම පැය 24ම අවශ්‍ය ආකාරයට රෝහල් විරුත්තයි. ඕනෑම පුද්ගලයෙකුට රෝහල් සඳහා පැමිණිලා ප්‍රතිකාර ලබා ගැනීමට හැකි. ඒ නිසා කිසිසේත්ම කොයිම අවස්ථාවකදීවත් Tamanට යම්කිසි අපහසුාවක් තියෙන අවස්ථාවවලදී COVID රෝග ලක්ෂණ හෝ වෙනත් දෙයකට රෝහලට පැමිණීම සඳහා ප්‍රමාද වෙන්න එපා. ජනරජ නිවාස වැසියන් වෙත කරන ලබන විශේෂ නිවේදනය. නිවාසයන්ගේ පදිංචි සීලුව දෙනා පිටතට නොයන ලෙසට කරන ලබන අවවාදයයි. උතුර කළුතර ජනරජ නිවාස ක්‍රමයේ తాවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ එහි කාන්තාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුයි.
ආම්බුලන්ස සිදුකල PCR පරීක්ෂණයකදී ඇයට වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RJ සිංහබාහු මහතා සඳහන් කළේ. බැල්කනි එකේ ඉන්න එපා වැඩිය. මොකද හේතු උඩ කවුරු හරි කෙල ගැව්වොත් ඔයගලගේ මූණට වැටෙන්නේ. මේක බෝ වෙන්න පුළුවන්. සුපුරුදු පරිදි වෙන්න හිතපු විදියට ඉන්න එපා. පල්ලෙහාට නිතර බහින්න ළඟින් යන්න එපා. අත්තලේ තියෙන්න පුළුවන් වෛරස් එක. මෙතර වැල්ලම් පිටිය වෙන්නවත්ත හා කටුනායක සිවිල් ආරක්ෂක බලකා කඳවුරු දෙකද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිතයන් 8 දිනකු හඳුනා ගැනීමෙන් පසුයි. එම පිරිසට සේරු පිට හා පුත්තල කඳවුරු දෙකින් හඳුනාගත් ආසාදිතයන් දෙදෙනාද ඇතුළත්. මෙතර කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී එම රෝහලින් පලා කිය මවක සහ තුන් හැවිරිදි පුත්‍රයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. එහිදී ඇහැලියගොඩ ප්‍රදේශයේදී දරුවා සොයා ගැනීම අතර කාන්තාව ඇහැලියගොඩ සිට ඉඩම්කොඩ දක්වා ගමන්ගත් බස් රථයකින් කිරියල නගරයට ගොස් එහි සිට පාකමනින් එපිටවල දක්වා කිලෝමීටර 4ක දුරක් පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා. යළි එපිටවල සිට ත්‍රිරෝත රථයකින් කිරියලට පැමිණි මෙම කාන්තාව බස් රථයකට නැගීමට උත්සාහ දැරීමේදී එහි කොන්දොස්තරවරයා ඒ වළකා මේ පිළිබඳ පොලිසියට දැනුම් දීමට කටයුතු කළා. පොලිසිය පැමිණීමේදී ඇය කිරියල නගරයට ආසන්නයේ පිහිටි වනරුදකට පලා ගොස් ඇති අතර ඇය තවදුරටත් මෙහියුම් ක්‍රියාත්මකයි. සංචරණ සීමා පනවා ඇති කොළඹ නාගරික නිවාස සංකීර්ණවල බොන් නොවන රෝග සඳහා වූ වෛද්‍ය සායන මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයෙන් ආරම්භ කෙරුණා. ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුනිසිංහ මහතා ද එක්ව සිටියා. අපවත් විවදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය නාපාණේ පේමසිරි ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට තවදුරටත් සැදැහැවතුන් එක් වෙමින් සිටිනවා. මේ අතර එම නිකායේ වැඩමල්ල මහානායක ස්වාමින් වහන්සේ පත්කර ගැනීම ලබන 22වනදා සිදු කිරීමටයි කාර්ක සංඝ සභාව තීරණය කර ඇත්තේ. අපේ මහානායක හම්දුරන් වහන්සේට අවසන් ගෞරව දක්වන්නට විශාල පිරිසක් පැමිණෙමින් ඉන්නවා. ඒ අවස්ථාවේ අපිට මුණ ගැහෙනවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ මහා සංඝනායක දුරන්දර අපේ ඕමල්පේ සෝබිත හම්දුරන් වහන්සේ. අපේ හම්දුරනි, අපි කැමැතියි ඔබ වහන්සේගෙන් දැනගන්නට ඒ මහානායක හම්දුරන් වහන්සේ ඒ අපවත් වීම සාශනික වශයෙන් ශ්‍රී ලාංකික වශයෙන් අපිට කොයි වගේ බලපෑමක්ද තියෙන අපේ හම්දුරනි. විනය හා ශික්ෂාකාමී බව ගැන කතා කරනකොට අපවත් වේදාල නාපාන පේමසිරි මාහිමියන් වහන්සේ අග්‍රගන්‍යයි. අන්න එවන් උත්තරීතර විනය ශික්ෂා පිළිබඳ ආදර්ශයක් දුන් මහානායක මාහිමියන් වහන්සේ නමක් තමයි අපෙන් ගිලිහුණේ, අපෙන් වෙන්ුණේ. අපි උන්වහන්සේට සදා ණය ගැති. උන්වහන්සේගේ ජීවන අත්දැකීම් අපට පාඩමක් වෙලා තියෙනවා. අපි මේ ජීවන අත්දැකීම පාඩමක් කොටගෙන මේ කොරෝනා වෛරසය වැනි තත්ත්වයන් ගෙනුත් අත්බිඳින්න උත්සාහ ගමු. ඒක තමයි ජාතියට අපි ලබා ගන්නා පණිවිඩය. අපවත් යෝදාල නාපාන පේමසිරි මාහිමියන් වහන්සේ සංඝ රාජයේ කැටියට ගත කරපු සංඝ පිතෘන් නිරෝධායන හා සෞඛ්‍ය නීති අනුගමනය කරමින් අවසන් ගෞරව දැක්වීමට එක්වන් ලෙස රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභික පූජ්‍ය හුරිකඩුවේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී මතක් කර සිටින්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ඒ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 22 දින උදෑසන 8:30 වෙන විට පල්ලකැලේ සිබා ආයතනයට වැඩම කොට ඒ පැවැත්වෙන විශේෂ කාරක සංඝ සභාවට සම්බන්ධ වෙන ලෙස ආරාධනය කර සිටිනවා. එසේම සියලු මහ ජනතාවත් මහා සංඝ රත්නයත් පවතින නිරෝධායන නීති රීති වලට අනුගතව ඒ කටයුතු වලට සම්බන්ධ වෙන ලෙස අතිහිපත් කරන්නට කැමැතියි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සමග විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අපේම සහෝදර ජනතාවට සහන සලසමින් ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. 3601 සිංහ සමාජයේ මේ සඳහා ස්වාධීන රූපවාහිනී සමගින් අත්වැල් බැඳගෙන සිටිනවා. අද දිනේ මනුෂ්‍යත්වයේ සත්කාරය ක්‍රියාත්මක නැංවෙන්නේ මහනුවර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අප නියෝජිත චමිත විධාන ගමකේ. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය අපි දිස්ත්‍රික් 3601 සිංහ දිස්ත්‍රික්කයේ සමගින් එකතු වෙලා අපි මේ දවසේ ආරම්භ කරා මේ මනුෂ්‍යත්වයේ සත්කාරයේ කටයුතු. ඉතින් මේ මොහොතේ අපි සූදානම් අද දවසේ මේ දියත් කරන කටයුත්ත පිළිබඳව තොරතුරු දැනගන්න මේ සිංහ දිස්ත්‍රික්කයේ නැත්නම් 3601 සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රථම සිංහාධිපතිතුමන් ඒ වගේම වර්තමානයේ වෙන විට මේ කටයුත්තට දැවැන්ත ශක්තියක් එකතු කරමින් රැඳෙන අපේ මහාචාර්ය ලක්ෂ්මන් විජේවීර මහත්මයාගෙන් මේ කටයුත්ත පිළිබඳව තොරතුරු දැනගන්න අපි
අද ගොඩක් මේ ප්‍රධානී ලබන්නේ ඉතාමත්ම අසරණ වී සිටින කණ්ඩායමක්. එම නිසා මා හෙරිටේජ් සිංහ සමාජ ඉතාමත්ම ක්‍රියාශීලී සක්‍රීය සිංහ සමාජයක් බවට තැන්පත් වෙලා තියෙනවා. හෙරිටේජ් සිංහ සමාජයට ස්තුතිවන්ත වෙන අතර අප සිංහ සිංහාධිපති චේතියස් පර්ණතන්ත්‍රි මැතිතුමාට මේ කරන සේවාවට මා ස්තුති වෙනවා. අතර ITN සමග අත්වල් බැඳගෙන යාමට තීරණය කර ඇති බවත් ඒ සඳහා අපේ ස්වාධීන රූපවාහිනී සභාපතිතුමාටත් මගේ ස්තුතිය ප්‍රශංසාව සහ ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටීමට කැමැති. අද දවසේ ආරම්භ කරපු කටයුතු අල්පී කඳු උඩ රටින් අවසන් කරාට 381 සිංහ දිස්ත්‍රික්කය සමගින් එකතු වෙලා තව දුරටත් මේ රටේ පීඩාවට පත්වන මිනිසුන් සොයාමින් මේ ආධාර උපකාරයන් සිද්ධ කරන්න ස්වාධීන රූපහානී මාධ්‍යාලය නිරන්තරයෙන් රැඳී ඉන්න බව අපි පොරොන්දු වෙනවා. අපි සහතික වෙනවා. ඒ සහතිකය ලබා දෙමින් අද දවසේ මනුෂ්‍යත්ව සත්කාරයේ කටයුතු මෙතකින් අපි නිමවට පත් කරනවා. දනවදහනේ ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත ශ්‍රී ලංකාවට යලිත් ක්‍රිකට් වසන්තය උදා කරමින් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වෙනිදා හම්බන්තොටදී ආරම්භ වෙනවා. මෙවර තරගාවලිය නිල විකාශන අයිතිය හිමි වී තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයටයි. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. ලංකා ප්‍රීමියර් ලීග් 20 තරගාවලියට අදාළ විකාශන අයිතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් තැබීම ස්වාධීන රූපවාහිනී කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. මේදී ගිවිසුම වලට අත්සන් තැබුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහතුරුන් මෙන්ම LPL තරගාවලියේ දේශීය නියෝජිත ආයතන ලෙස කටයුතු කරන මීඩියා ෆැක්ටරි ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ කපිල විධානගමගේ සහ අධ්‍යක්ෂ මේනක ලීනග යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ හැම විටකම යහපත් හරවත් නිර්මාණශීලී අලුත් නැවුම් දේ ඉදිරිපත් කරපු ආයතනයක්. ඇත්තටම මාස ගණනාවකට පස්සේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය මුල් වෙලා LPL ක්‍රිකට් වසන්තය ආරම්භ කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ විදියට වසන්තම් ටීවී නාලිකා ඔස්සේ මේක විකාශනය වෙනා මුළු රටම ආවරණය වෙන පරිදි ඒ විතරක් නෙමෙයි ලක්කඳ ඒ වගේම වසන්තම් FM කියන නාලිකාවලත් අපි මේකේ විස්තර වරින් වර ප්‍රකාශ කරනවා. ඒ නිසා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සමග එක්රැස් වෙලා ඉන්න සියලුම ලාංකීය ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වසන්තම් ටීවී ඔස්සේ LPL ක්‍රිකට් වසන්තය සමග එක් වෙන්න කියලා. රට කොවිඩ් තත්ත්වය නිසා අවදානම් තත්ත්වයක තියෙද්දී අපිට ලොකු ප්‍රයත්නයක් දැරලා මේ LPL 2020 තරගාවලිය ආරම්භ කිරීම සඳහා කටයුතු සම්බන්ධනය කරගන්න හැකි වුණා. ඒ අතරම ITN නාලිකාව නිල විකාශන අයිතිය එකතකින් ජාතික වගකීමක් ඒ හැම අරමුණක්ම ජයගෙන අද අපිත් එක්ක ගිවිසුම් ගත වුණා තරගාවලිය සජීව විකාශන කිරීම සඳහා මේ අවස්ථාවක් කරගන්නවා. ස්වාධීන රූපවාහිනී ආයතනයට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන්න මේ තරගාවලිය විකාශන කටයුතු ඉතාම සාර්ථකව ප්‍රේක්ෂකයන් වෙත ගෙන යන්න හැකියාව ලැබේවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් පහක් එක්වනවා. කොළඹ කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ටස්කර්ස්, ඩෙෆ්නා ස්ටැලියන්ස් හා නැමුල්ල වයිකින්ග්ස් එම කණ්ඩායම් පහයි. තරගාවලියේදී කොළඹ කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. මෙවර තරගාවලියට එක්වන විදේශීය ක්‍රීඩකයන් අතරින් ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ඇන්ඩි රසල් ක්‍රීඩා කරන්නේද කොළඹ කිංග්ස් කණ්ඩායමටයි. මනුවේන්ද්‍ර බිස්ලාද කොළඹ කිංග්ස් කණ්ඩායමට නම් කර තිබෙනවා. නැමුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ නායකත්වය හිමි වෙත්තේ දසුන් ශානකටයි. කාලුස් බැත්වෙට්, සමිත් පටෙල් සහ පෝල් ස්ටර්ලින් යන ක්‍රීඩකයන්ද නැමුල්ල වයිකින්ග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. ගෝල් ගැඩියටස් කණ්ඩායමේ නායකත්වය ධනුෂ්ක ගුණතිලකට හිමි වී ඇති අතර එම කණ්ඩායම නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයන් වන්නේ ෂයිඩ් අෆ්‍රිඩි, කොලින් ඉංග්‍රම්, මොහමඩ් අමීර් යන ක්‍රීඩකයන්. ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා දරන අතර ෂොයිබ් මලික්, උස්මාන් සින්වරි සහ අසිෆ් අලි යන ක්‍රීඩකයන් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එක්වන්නේ එම කණ්ඩායම නියෝජනය කරන විදේශ ක්‍රීඩකයන් ලෙසින්. කුසල් ජනිත් පෙරේරා නායකත්වය ලබා දෙන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයන් ලෙස එක්වන්නේ වහා ප්‍රියාස් සහ නවීන් උල්හප් පමණයි. මෙවර තරගාවලියේ සියලුම තරඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් ලබන 26 වෙනිදා කොළඹ කිංග්ස් හා කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් තරඟ වැදීමට නියමිතයි. පවතින කොරෝනා වාතාවරණය හේතුවෙන් ක්‍රීඩාගාරයේ සිට තරගාවලිය නැරඹීමට කිසිදු ප්‍රේක්ෂකයෙකුට අවස්ථාව නොලැබෙන අතර ක්‍රීඩාංගණයට ඇතුළු විය හැක්කේ නිරෝධායනට ලක් කළ තෝරාගත් පිරිසකට පමණයි. තරගාවලියට එක්වන ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ සහායකයින් මෙන්ම විදෙස් මාධ්‍යවේදීන්ද මෙවැනි විටත් නිරෝධායනට යොමු කර තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් 20 ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.